හතරවෙනි ප්‍රතික්‍රියාව ඕතෝපොස්ෆරික් අම්ලය සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඕතෝපොස්ෆරික් අම්ලයේ සූත්‍රයේ අපිට මතක තියෙන්න ඕනේ H3PO4 කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන්නේ කැල්සියම් 2 ධන අයන සහ හයිඩ්‍රොක්සයිඩ් අයන කැල්සියම් 2 ධන අයන එකක් එක්ක හයිඩ්‍රොක්සයිඩ් අයන දෙකක් තියෙන්න ඕනේ සංයෝගය උදාසීන වීම සඳහා එතකොට ඕතෝපොස්ෆරික් අම්ල 90කින් H ධන අයන තුනක් පිට වෙන්න පුළුවන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හයිඩ්‍රොක්සයිඩ් අයන දෙකක් පිට වෙනවා එතකොට පිට වෙන H ධන අයන ගාන පිට වෙන හයිඩ්‍රොක්සයිඩ් අයන ගාන සමාන වෙන්න ඕතෝපොස්ෆරික් අම්ල 90 දෙකෙන් ගුණ වෙන්න ඕනේ එතකොට H ධන අයන 6යි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 3ෙන් ගුණ වෙන්න ඕනේ එතකොට හයිඩ්‍රොක්සයිඩ් අයන 6යි එතකොට හැදෙනවා ජල අණු 6ක් H ධන අයන එකක් හයිඩ්‍රොක්සයිඩ් අයන එකක් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම ජල අණු එකක් හැදෙනවා එහෙමනම් H ධන අයන 6ක් හයිඩ්‍රොක්සයිඩ් අයන 6ක් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම ජල අණු 6ක් හැදෙන්න ඕනේ ඕතෝපොස්ෆරික් අම්ල 90කින් H ධන අයන 3ක් පිට වුණාම ඉතිරි වෙන්නේ ෆොස්ෆේට් අයනයක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හයිඩ්‍රොක්සයිඩ් අයන 2ක් පිට වුණාම ඉතිරි වෙන්නේ කැල්සියම් 2 ධන අයනයක් එතකොට කැල්සියම් ෆොස්ෆේට් වල කැල්සියම් 2 ධන අයන 3කුයි ෆොස්ෆේට් අයන 2කුයි තියෙන්න ඕන. එතකොට ධන ආරෝපණ 6ක් තියෙනවා ඍණ ආරෝපණ 6ක් තියෙනවා සංයෝගයේ උදාසීනයි. එතකොට කැල්සියම් 2 ධන අයන 3යි ප්‍රතික්‍රියක පැත්තේ ඵොස්ෆේට් අයන 2යි ප්‍රතික්‍රියක පැත්තේ. ඵල පැත්තේ කැල්සියම් 2 ධන අයන 3යි ෆොස්ෆේට් අයන 2යි. එතකොට මේ විදිහට අපිට මේ සමීකරණය තුලිත කරලා ලියන්න පුළුවන්. ඕතෝපොස්ෆරික් අම්ලය වගේ සමහර අම්ලවල තියෙන විශේෂත්වයක් තමයි ප්‍රතික්‍රියාවට යොදලා තියෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය මත ප්‍රතික්‍රියාවට යොදලා තියෙන අම්ලයේ සහ බස්මේ ප්‍රමාණ මත පිටවන H ධන අයන ගණන වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ප්‍රතික්‍රියාවට යොදලා තියෙන ඕතෝපොස්ෆරික් අම්ල මවුල ගානයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානයි අණුව ඕතෝපොස්ෆරික් අම්ල 90කින් පිටවෙන H ධන අයන ගණන 3ක් නොවි 2ක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඕතෝපොස්ෆරික් අම්ල 90කින් පිටවෙන H ධන අයන ගණන 2ක් වුණොත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් පිටවෙන හයිඩ්‍රොක්සයිඩ් අයන 2යි. එතකොට හැදෙනවා ජල අණු 2ක්. එතකොට ඕතෝපොස්ෆරික් අම්ල 90කින් H ධන අයන 2ක් පිට වුණාම ඉතිරි වෙන්නේ හයිඩ්‍රජන් ෆොස්ෆේට් අයනය. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හයිඩ්‍රොක්සයිඩ් අයන 2ක් පිට වුණාම ඉතිරි වෙන්නේ කැල්සියම් 2 ධන අයන. එතකොට කැල්සියම් 2 ධන අයන 1කුයි හයිඩ්‍රජන් ෆොස්ෆේට් අයන 1කුයි තිබුණාම සංයෝගය උදාසීනයි. එතකොට ඒ වගේම ඕතෝපොස්ෆරික් අම්ල 90කින් H ධන අයන 1ක් පිට වෙන්න ඉඩ තියෙනවා. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හයිඩ්‍රොක්සයිඩ් අයන 2ක් පිටවන නිසා ඕතෝපොස්ෆරික් අම්ල 90 දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට H ධන අයන 2ක් පිට වෙනවා හයිඩ්‍රොක්සයිඩ් අයන 2ක් පිට වෙනවා. එතකොට හැදෙන්න ඕනේ ජල අණු 2ක්. ඕතෝපොස්ෆරික් අම්ල 90කින් H ධන අයන 1ක් පිට වුණාම ඉතිරි වෙන්නේ ඩයි හයිඩ්‍රජන් ෆොස්ෆේට් අයනය. කැල්සියම් 2 ධන අයන එක ඩයි හයිඩ්‍රජන් ෆොස්ෆේට් අයන 2ක් තියෙන්න ඕනේ. එතකොට තමයි සංයෝගය උදාසීන වෙන්නේ. ඩයි හයිඩ්‍රජන් ෆොස්ෆේට් අයනයක ආරෝපණය ඍණ 1යි. එතකොට ඩයි හයිඩ්‍රජන් ෆොස්ෆේට් අයන 2ක් තිබ්බහම තමයි කැල්සියම් 2 ධන අයන 1ක් සමග තියෙද්දී සංයෝගය උදාසීන වෙන්නේ. එතකොට ප්‍රතික්‍රියක යොදලා තියෙන අනුපාතය අනුව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඕතෝපොස්ෆරික් අම්ල යොදලා තියෙන අනුපාතය අනුව ඕතෝපොස්ෆරික් අම්ල අණු වලින් H ධන අයන එක ගානේ පිට වෙලා මේ විදිහට ප්‍රතික්‍රියා කරන්න ඉඩ තියෙනවා. ඕතෝපොස්ෆරික් අම්ල අණු වලින් H ධන අයන දෙක ගානේ පිට වෙලා මේ විදිහට ප්‍රතික්‍රියා කරන්න ඉඩ තියෙනවා. ඕතෝපොස්ෆරික් අම්ල අණු වලින් H ධන අයන තුන ගානේ පිට වෙලා මේ විදිහට ප්‍රතික්‍රියා කරන්න ඉඩ තියෙනවා. එතකොට සිදුවන ප්‍රතික්‍රියාව තීරණය වෙන්නේ ඕතෝපොස්ෆරික් අම්ලයෙන් සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් යොදලා තියෙන ප්‍රමාණ මත. එතකොට මේ වගේ අවස්ථාවකදී අදාළ ප්‍රතික්‍රියාව තුලිත කරනකොට ඒ ප්‍රතික්‍රියක යොදලා තියෙන ප්‍රමාණ ගැනත් අපි සැලකිල්ලක් දැක්විය යුතුයි.